හොඳයි, ඉතින් අද දවසේ අපි මේ සූදානම් වෙන්නේ ත්‍රිමාණ වැඩසටහන ආරම්භ කරන්න. youtube.com ශ්‍රී ලංකා ටුගෙදර් ඔස්සේ ඔයගොල්ලන්ට පුළුවන් අපේ වැඩසටහන ආරම්භන්න. ඉතින් අද දවසේ අපි ආයුබෝවන් කියලා පිළිගන්න අපේ වැඩසටහනට සහභාගී වෙන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනවර මහතාව. ඉතින් මේ දවස්වල බොහොම කතාබහට ලක් වෙලා ලොකු ප්‍රශ්න වලට මුහුණ දීලා ඉන්න කෙනෙක්. ඉතින් ඔහුගේ ඒ කතන්දරත් කලාකරුවෙකු විදිහට සමාජයේ වෙනුවෙන් තියෙන කාර්යභාරය මොකක්ද කියන එක පිළිබඳවත් මේ වගේ දේවල් පොඩ්ඩක් කතාබහ කරන්න කියලා තමයි අපි හිතුවේ. ඉතින් පහුගිය සති වැඩසටහනදී අපි ඔබත් එක්ක එකටම අර මේ වර්තමාන පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්වපුරවැසි ස්වභාවය විමසලා නඩුවක් දැම්මනේ වියන්ගොඩ පෙත් සමග. ඔව්. ඉතින් ඔහු සමග අපි සාකච්ඡාව කළා. ඉතින් එහා ඉතුරු ටික කතාබහ කරන්න මේ සූදානම් වෙන්නේ. ඇත්තටම මේ ඇයි මේ හදිස්සියේ ඔහුට එරෙහිව පෙත් සමක් ඉදිරිපත් කරන්නට හිතුවේ? ඒකේ මොකද්ද බලාපොරොත්තු වුනේ? අවසානයේ ඔහුට ජයග්‍රහණය හිමි වුණා. ඔබට මොකද්ද වුනේ? මෙන්න මේ කතන්දරේ පොඩ්ඩක් අපි එතනින් පටන් ගමු. මම හිතන්නේ ජයග්‍රහණයට වඩා පරාජය වුණා සමහර පුරවැසියන් පරාජය වුණේ. ඒ පැත්තෙන් බැලුවොත් අපි පරාජය වුණේ නැහැ. අපි අසු ප්‍රශ්න එසේම පවතිනවා. ඒවට නිසි පිළිතුරු මං හිතනවා අනාගතයේ හරි සපිය යුතුයි කියලා. මොකද රටේ යහපත් ආණ්ඩුකරණයක් පවතින නම් ඒ ක්‍රමේ තියෙන අවිනි කියන්නේ අවිධිමත් නිලධාරී ක්‍රමය සහ ඒ බඳු දේවල් වල ප්‍රශ්න නිසා සමහර පුරවැසියන්ට විශේෂ වරප්‍රසාදත් සාමාන්‍ය පුරවැසියාට දුක් ගැහැටත් ලැබෙනවා. ඉතින් ඒක වෙනස් කරන්න මං හිතනවා මේ මැදිහත්වීම වැදගත් කියලා. මොකද ඒක නිසා මෙය තව දුරටත් ඒ පැත්තෙන් අපිට සාකච්ඡා කළ යුතුයි. සමාජ කතිකාව පුළුල් යුතුයි මේ සම්බන්ධ යනවා නම්. නමුත් මෙය හදිසියෙහි කරපු එකක් නෙමෙයි. එකක් තමයි මේ රජය විසින්ම ලබාගත් ජයග්‍රහණයක් තියෙනවා. ඒක තමයි තොරතුරු දැනගැනීමේ අයිතිය. අපි දන්නවා මහින්ද රාජපක්ෂ මහතාගේ කාලේ කරුණ ජයසූරිය මහතා තමගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හැටියට දෙවරක්ම ගෙනාවා මේ තොරතුරු දැනගැනීමේ අයිතිය. ඉතින් ඒකටත් මා උදව් කරපු කෙනෙක් හැටියට අදහස් ප්‍රකාශ කරන්න තොරතුරු දැනගැනීමේ අයිතිය කොච්චරම් වැදගත්ද කියන එක. එය අපි දිනාගන්නේ මේ 2015 වෙනසත් එක්ක. එතකොට මේ රජය කරපු ලොකුම වෙනස. ඉතින් මම හිතනවා මේ මාධ්‍යවේදීන්ට පහසුවක් ලැබුණා තමන්ට තොරතුරු ලබා ගන්න. ඒ තොරතුරු තමයි අපි කියවන්නේ ඩේලි FT පුවත්පතෙන් අගෝස්තු 5 වෙනිදා ප්‍රකාශය වෙත්. ඉතින් එතන තමයි අපේ මේ පදනම තියෙන්නේ. ඒ අනුව අපි 6 වෙනිදාම කැබඩබන්න පොලිස් ප්‍රතිවරයාට පැමිණිල්ලක් කරනවා. මෙන්න මෙහෙම සිද්ධියක් තියෙනවා. එහි අනීතික ක්‍රියාවලියන් අවිධිමත් භාවයක් තියෙනවා. ඒ ගැන සොයා බලන්න කියලා. එතකොට ඒ ක්‍රියාවලිය සොයා ගැනීම හරහා තමයි මතුවෙන්නේ ඇත්තටම මෙතන නිමිති තියෙනවා කියලා. ඊට පස්සේ ඒ නිමිති සහ සාක්ෂි හැටියට තියෙනකොට තමයි අවසානයේදී අපි රිට් පෙත්සමක් හැටියට මේක ගොනු කරන්න වෙන්නේ. රිට් පෙත්සම ගොනු වුණේ මේ ඡන්දය කිට්ටු වෙල බව ඇත්ත. ඔහු එක පැත්තකින් නාමය ඔහු අනිවාර්යයෙන්ම ඡන්දයට එන බව පැහැදිලි වෙන්නේ ඔහු අපමුදල් තැන්පත් කිරීම හරහා. එතකොට තමයි අපිට ඒව ප්‍රශ්න කරන්න පුළුවන්. අපමුදල් තැන්පත් කළත් නැත්නම් ඉතින් සිහින මෙව්වට ජනාධිපතිවරයෙක් එන්න ඕන කෙනෙකුට මේ 35 ඉක්ම වූ ඕනම ශ්‍රී ලාංකික පුරවැසියෙකුට ඒ සීනේට දායක වෙන්න පුළුවන්. ස්වාධීනව සීන මැවීමේ අයිතිය තියෙනවා. ඉතින් එහෙම සීන මවන්නේ කියලා හිතනවා නම් අපිට එච්චර ප්‍රශ්නයක් නැහැ. නමුත් ඇත්තටම අප මුදල් බැඳීම හරහා අපිට තහවුරු වුණා ඔහුගේ අභිලාෂය පැහැදිලි. එතකොට අපිට ව්‍යස්ථාමයේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිවැරදි කරගත යුතුයි. මොකද අපි නෙමෙයි ප්‍රශ්නේ මතු කරේ. ඔහුම විසින් තමයි ප්‍රකාශ කරලා තිබුණේ ඇමරිකානු පුරවැසියෙක්. ඒකට දිත්ත පුරවැසි භාවය තියෙනවා. ඒ නිසා තමයි මේ දේවල් කළේ. දැන් ඒක අපි ඉවත් කරගත්තා කියලා. එතකොට ඒක තමයි අපි අහන්නේ. ඔහු සැබෑ ලෙසම ශ්‍රී ලාංකික පුරවැසියෙක්ද කියන සාමාන්‍ය ප්‍රශ්නයක්. හැබැයි ඉතින් අවසානයේ දැන් මං හිතේ සමාජයේ නිතරම තිබිච්ච ප්‍රශ්නයක් නේ ඔහු ඇමරිකානුද තවමත් නැත්නම් ශ්‍රී ලාංකික පුරවැසියෙක්ද කියන කතන්දරයට ඔහු ගැන හිතපු අය ඔහුට පක්ෂපාතී අයට පිළිතුරක් ලබා දෙන්න ඔබ උදව් කළා කියලා මම කිව්වොත් වෙන්න පුළුවන්. මොකද එක පැත්තකින් අපි අහන්නේ අපි කිසි රටක පුරවැසි බව ඉල්ලලා නැහැ. අපි මේ රටේ කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මහත්තු ප්‍රේමයක් ගැන කතා කරන්න ඕනේ නැතරොත් අපි මේකෙම තමයි ඉපදිලා මෙරළ යන රට. ඒ නිසා අපි එහෙම සීනමවලත් නැහැ වෙන රටවල් ගන්න. වැඩි තියෙන්නේ
මේ රටේ යම් යම් හේතු නිසා මේ රට බැහැර වෙලා යන අය ඉන්නවා. එකක් තමයි සමන්ගේ අනාගත සිහිනයන් වෙනුවෙන් ඉගෙන ගැනීම වෙනුවෙන්, එහෙම නැත්නම් නැවතිච්ච කට්ටිය ඉන්නවා ඉගෙන ගන්න ගිහිල්ලා. එහෙම නැත්නම් රැකියා ප්‍රශ්න නිසා නිශ්චිත කාලයකට ගිහිල්ලා එන අය ඔහොම ඉන්නවා සාමාන්‍ය. නමුත් ඒගොල්ලන් ජනාධිපති වෙන්න හදන්නේ නැහැ. ඒතරම් සමහරු සම්පූර්ණයෙන්ම පුරවැසිභාවයත් සමහර රටවල අරගෙනත් නැහැ. නමුත් තමන්ගේ මෙහෙම තමන්ගේ රටේ පුරවැසිකම සහ ඉහිට තියෙන බැඳීම සම්පූර්ණයෙන්ම අත්හැරලා, ඊළඟට මේක නිකන් හුදෙක අත්හැරීමක් නෙමෙයි. හමුදාවේ සිට සෙබලෙක්, ඉහළ සෙබලෙක්, නිලධාරියෙක් යුද්ධය උච්චතම අවස්ථාවේදී මේ හැර යනවා, රටත් හැර යනවා. ඉතින් එතකොට මෙතන සදාචාරම් ප්‍රශ්නයක් තියෙනවා. අපිට ප්‍රශ්නයක් ඌ රට හැර ගිහිල්ලා කම්පියුටර් දෙයක් කරාද නැත්නම් ඇමරිකාවේ ජනාධිපති වුණාද කියන ප්‍රශ්නේ අපිට අදාළ නැහැ එහෙම වුණත්. නමුත් මේක වෙලා තියෙන්නේ ඊට පස්සේ මේ පුදුම ජාතික ප්‍රේමයක් ගැන කතා කරනවා. රණවීරෙක් වෙන්න හදනවා. ඌ රණවීර පදක්කමක් තියෙන බව ඇත්ත. හැබැයි ඒ ඔක්කොම තියෙද්දි තමයි යගියේ. ඉතින් එහෙම කෙනෙක් අනික එක තමයි තමන්ගේ රට අතහල පුද්ගලයෙක් යම් කිසි සාධාරණ හේතුවක් ආර්ථික, දේශපාලනික හෝ වෙනත් පීඩනයක් නිසා අත්හැර පුද්ගලෙක් නෙමෙයි මම. එතකොට අපි දන්නේ නැහැ දැන් ඔහුගේ අවසාන ඉල්ලීම මොකද වුනේ කියලා. නමුත් කොහොසේ හෝ ඔහු ගිහිල්ලා ඉතින් අයිතියක් පුද්ගලයෙකුට රැකියාවක් කරන්න පුළුවන්, රැකියාවකට වෙන්න පුළුවන්, රට අත්හරින්න පුළුවන්, රටට ඕනනම් එන්න පුළුවන්. ඒක අපි පිළිගන්න බව ඇත්ත. නමුත් මේ තුළ හීනියා ජාතික කැකුමක්, රණ ශූරත්වයක් ඒව ප්‍රකාශ කිරීම හරහා කරන්නේ මිත්‍යාමය කතන්දරයක්. ඊට පස්සේ තමයි ආයේ මේ රට බේරගන්න එන්නේ. රට බේරගන්න එන්නේ නැහැ ආපහු සාමාන්‍ය පුරවැසියෙක් හැටියට. සාමාන්‍ය පුරවැසියෙක් හැටියට මේ අපි ඇවිල්ලා රට බේරගන්න හදන, රට වෙනස් කරන්න හදනවා, මැදිහත් වෙන්න හදනවා, දේශපාලනිකව කලාත්මකව මැදිහත් වෙන්න හදනවා. නමුත් මේ පුද්ගලයන්, මේ බඳු පුද්ගලයන් කරන්නේ ජනාධිපතිකම දෙනවා නම් විතරයි මේ ඇමරිකානු පුරවැසිභාවය වුණත් අත්හරින්නේ. අඩුලා ඒ කියන්නේ ඇමරිකානු පුරවැසිභාවය සමානයි ලංකාවේ ජනාධිපතිකමට. ඉතින් එහෙම සමීකරණයක තමයි මම උන්නේ. දැන් මම පහුගිය දවස්වල දැක්කා මේ Facebook කතන්දරයෙන් පස්සේ Facebook වල සමාජ ජාලවල මේ කියවෙන කතන්දරයක් තමයි දැන් යුද්ධය කරද්දී යුද්ධයට ඔහු දායකත්වය සපයනවා. එහි ජයග්‍රහණය සඳහා මෙහෙවන්න ඔහු විශාල කාර්යභාරයක් ඉෂ්ට කරනවා. ඒ වෙලාවේ ප්‍රශ්නයක් නොවුණු ඔහුගේ පුරවැසිකම, ඇමරිකානු පුරවැසිකම හරි දුත් පුරවැසිකම මොකද්ද කියන එක, ඇයි මේ හදිසියේ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ කියන එක. දැන් ඇමරිකානු පුරවැසිකම ලබා ගැනීම අපි දන්නේ ඔහු 2005 මේ දේශපාලනයට හෝ මේ රටේ ක්‍රමයට සම්බන්ධ වෙන්නේ යාගේ අයියා ජනාධිපති වීම නිසානේ. එතකොට ඒ වාට ප්‍රශ්න කරන්න පුරවැසියන්ට කලින් පුරවැසියන්ගේ නියෝජිතයන් පත් කරලා ඉන්නවා පාර්ලිමේන්තුවට. ඒගොල්ලන්ගේ යුතුකම තමයි මුදල්මය කාරණා සහ විශේෂ පදවි සඳහා පත් කිරීමේදී ඒව සොයා බැලීම. එතකොට ඒගොල්ලන් කටවහගෙන හිටීම ගැන වෙනම පරීක්ෂණයක් කරන්න ඕන. ඇයි මේ 2005 ඉඳලා මේ මහජන නියෝජිතයන් රාජ්‍යයට පක්ෂ හෝ රජයට විපක්ෂව හිටපු අය මේ මෙච්චරකව කටවහගෙන හිටියේ කියන එක ඒගොල්ලන්ගේ යුතුකම තමයි ඒගොල්ලන් පැහැරහැරලා තියෙන්නේ. ඒ යුතුකම පැහැරහැරීම තමයි අපි පුරවැසියන් හැටියට මේ අවසානයේදී අවසාන ප්‍රශ්නේ අහන්නේ. මොකද එතකන් ඔහු ජනාධිපතිවරයෙක් වෙන්න හදන්නේ නැහැ. දැන් ජනාධිපතිවරයෙක් හදන්න වෙන්න හදනකොට තමයි සෑම පුරවැසියකටම අයිතියක් තියෙන්නේ තීරණයක් ගැනීමට. එක පුද්ගලයෙක් වෙන්නේ මුළු රටක්ම සූදානම් වෙනවා ඒ තියෙන පුද්ගලයන් අතරින් කෙනෙක් තේරා ගැනීම සඳහා. ඉතින් එතනදී තමයි අපිට පුරවැසියුතුකම ප්‍රබලව බලපාන සාධකයක් වෙන්නේ. අනික් වෙලාව තමයි මහමැතිවරණයකදී ඒ එතෙන්ට නියෝජිතයන් තේරීමට ආයෙත් අපිට පුරවැසියන්ට බලයක් ලැබෙනවා. ඉතින් මේ අපි යවපු නියෝජිතයෝ අපි වෙනුවෙන් ඇසියුදු ප්‍රශ්න නොඅසා ඉඳලා මුදල්මය ප්‍රශ්න, එහෙම නැත්නම් මේ රාජ්‍ය පාලනය පිළිබඳ ප්‍රශ්න, ආණ්ඩුකරණයේ ප්‍රශ්න ඒවහන් නැතු ඉඳලා දැන් අපි අහුවාම ඒක එක ප්‍රශ්නයක් කරගෙන ඉන්නවා. හැබැයි දැන් 2005 දී ඔබත් සහයෝගය දුන්නනේ ඒ බලවේගයේ. ඔව් දැන් අපිට ඕනම පුරවැසියෙකුට තියෙන නිදහස තමයි මේ පවතින දේශපාලන වාතාවරණය තුළදී කිසියම් වෙනසක් කිරීම සඳහා. අපි හිතමු අලුතෙන් දකුණේ නායකයෙක්. එහෙම නෑ ජනතාවට හිත ඇති. ජිනීවා ගිය නේද? ජිනීවා වන්දනාව ආරම්භ කළ
පළමු වන්දනාකරුවන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා. ඉතින් අපි මේ වන්දනාකරුවාගේ අනුගාමිකයෝ හැටියට තමයි හිටියේ. අපි වෙනුවෙන් ඔහු ගියානේ ජිනීවා, මේ තරුණයන්ගේ ජීවිත වෙනුවෙන්, මේ රටේ වෙච්ච අසාධාරණ වෙනුවෙන්. ඒකින්දන එයාගේ අපේ යාළුවටත් ගරු කිරීමත් යන්නේ, වාසු සහෝදරයටත්. ඉතින් මේ දෙන්න තමයි මේ ජිනීවා සෙල්ලමේ ආරම්භකයෝ. ඉතින් ඒක ජිනීවා සෙල්ලම යහපත් ඒගොල්ලන් කරනකොට අනික් අය කරනකොට අයහපත් වීම තමයි ප්‍රශ්නේ. හැබැයි නැවතත් 2015 මේ වර්තමාන ආණ්ඩුව බලයට පත් කරන්න ආයි මෙහෙස මහන්සි වෙනවා. ඔව්, ඒක මෙහෙස වෙන්නේ. මම නම් 2015 එනකම් හිටියේ නෑ. 2006 ඉඳලම මම දැනගත්තා මේ යන 2005 දුන්නු ගමන නෙමෙයි මේ යන්නේ කියලා. උදාහරණයකට මම ගරු කරන සමහර පුද්ගලයන්ට දේශපාලනික, දැන් මංගල සමරවීරට කළ අඩන්තේට්ටම් බැලුවාම දේශපාලනික තේරුණා මේ තමන්ට බලයට එහෙම උදව් කළ පුද්ගලයෙකුට මෙහෙම කරනවා නම් රටේ අනාගත දේශපාලනය කොහොම වේද කියන. ඒ නිසා අනික එක තමයි යුද්ධයක් නවත්තන්න වෙනුවට නැවත මේ යුද්ධයම දිගට පවත්වාගෙන යෑමේ ක්‍රියාවලිය. එතකොට මම යුද විරෝධියෙක් හැටියට සාධාරණ යුද්ධයකුත් නැතුව වෙළඳාමක් හැටියට ඒ කාලේ තිබුණේ. ඒ කියන්නේ තුවාලයක් හැටියටනේ. මුසින් ගන්නගේ තුවාලේ වගේ මේක දේශපාලනය සිදු දෙන්නේ නැහැ. තිම්පු සාකච්ඡා යනවා, අර සාකච්ඡා වෙනවා, එකඟ වෙනවා, අපෝ කැඩෙනවා. සෙල්ලමක්. ඉතින් මේ සෙල්ලම නවත්තන්න කියලා කිව්වේ සැබෑ ලෙස ප්‍රශ්න ආමන්ත්‍රණය කරන්න. එතකොට අපි අදහස් කරපු එක තමයි අපේ රණශූර කොබ්බෑකඩුව විරුවා සෙන්පතියා. ඔහු කිව්වනේ යුද්ධය අපිට අල්ලගෙන ඉන්න පුළුවන්, යුද්ධය පවත්වන්න පුළුවන්, යුද්ධයක් දිනලා වර්ධනය කරන්න පුළුවන්. හැබැයි එතනින් පස්සේ දේශපාලන කතන්දරයක් කියලා මේ සොල්දා මේ විරුව තමයි අපිට පය පාඩම කියා දෙන්නේ. ඒ සෑම හමුදාපතිවරයෙක්ම සැබෑ ලෙසම සටන් කරපු අය කිව්වා මේ ප්‍රශ්නේ අපිට මේ දේ කරලා දෙන්න පුළුවන්. හැබැයි එතනින් පස්සේ දේශපාලනේ තියෙනවා. ඉතින් ඒ විසඳුම අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. ඉතින් ඒ වෙනුවෙන් වැඩ කරපු අපිට ඒ කාලේ කෝටි ලේබල්ද, දෙමළුන්ට කත් අදින්නාද නේද, විදේශීය මුදල් වලින් යැපෙන්නේ NGO බිල් එක මවලා, ඉතින් ඒවට ලේබල් ගැනීම ආරම්භ වුණා. අපිට ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද අපිට එහෙම සම්බන්ධයක් නැහැ. අපිට තිබුණේ ඒ කාරණය කරන්න. ඊට පස්සේ මේ සිවුරුදාරින් පවා ගිහිල්ලා මේ යුද්ධ කරන්න ඕනේ කිව්වනේ. ඒවා විවේචනය කරා මගේ කලාකෘති හරහා. විශේෂයෙන්ම ධම්මපද තුනක් මතු කරලා පෙන්වලා දීලා. ඉතින් සැබෑ බෞද්ධයෝ නම් මගේ කතාව අගය කළා. මේක මේ අඩුගාඩ හාමුදුරු දකින්නවා නම් හොඳයි කියලා. මේ ධම්මපද තුන 423 අඩුගාඩ මේ ධම්මපද තුන දන්නවනම් රට යහපත් වෙනවා කියන එක. කොහොමද නැවතවතාවක් දැන් නැවතවතාවක් NGO ලේබල් එකක් ඇලවිලා තිබෙනවා, ඩොලර් වලට මේ වැඩ කටයුතු කරනවා කියන කතන්දරය එළිය අපිට අහන්න ලැබෙනවා. ඒ අතරතුර දැන් ඒ ප්‍රශ්නෙට පිළිතුරක් විදිහට 2015 තිබුණු රෙජීම් චේන්ජ් එක කරන්න ඔබ සහාය කණ්ඩායමක් පුරවැසි බලය සාධාරණ සමග එකතු වෙලා මේ දෙකලා යම් කිසි බලාපොරොත්තුවක් ඇති වෙනවා චේන්ජ් එක කරන්න නැත්තේ. ජනාධිපතිවරයෙක් පත් කළා, ආණ්ඩුවක් පත් කරගත්තා. ඒ බලාපොරොත්තු ඉෂ්ට වුණාද ඒක ඇතුළේ? කිසියම් ප්‍රමාණයකට. ඒකින්ද තමයි 19 ඥානුකම් ව්‍යවස්ථාව වෙනස් වීම, අර බල රහිත කරපු 17 ඥානුකම් ව්‍යවස්ථාවේ තිබිච්ච අලුත් ඒ තියෙන කොමිෂන් සභා, තවත් කොමිෂන් සභා දෙකක් සමග ස්ථාපිත කිරීම, ඊළඟට තොරතුරු දැනගැනීමේ අයිතිය බවට පත් කිරීම, ඊළඟට ඒ සඳහා පුරවැසියෙකුට හැම අයිතියක් තියෙනවා කියලා ව්‍යවස්ථාවටම ඇතුළත් කර ගැනීම, ඊළඟට විගණන දීර්ඝ කාලයක් ඇදෙමින් තිබූ ඒ පනත අවසානයේදී සම්මත කර ගැනීම, ඒ වගේ නීතිමය රාමු ගණනාවක්. ඒක මේ පොල් සම්පොලේ කන පුද්ගලයාට වඩා නේද අනාගතයක් වෙනුවෙන්ම රටේ දේශපාලන ක්‍රියාවලිය, තමගේ ආර්ථික පැවැත්ම, යහ පැවැත්ම, යහපත් ආණ්ඩුකරණය කියන කාරණාවලදී වැදගත්ම සාධකයන්. එතන ව්‍යස්ථාදායකයක් විසින් මං හිතනවා කරපු ප්‍රධානම දෙය කළා. ප්‍රශ්න තිබුණා තමයි. එතකොට ප්‍රශ්න ඇති වුණේ අපේ රටේම තියෙන ආණ්ඩුකම ව්‍යස්ථාවයම තවමත් තියෙන ප්‍රශ්නයක් නිසා, මැතිවරණ ක්‍රමය නිසා තමයි කිසිම කෙනෙකුට බලයක් හම්බෙන්නේ නැහැ. ඒකින් තමයි මම අලුත් වචනයක් පාවිච්චි කරන්නේ. අපේ රටේ දේශපාලනය වෙනුවට දේහපාලනය විසින් තමයි මේ සියලුම දේවල් කරන්න කියලා. ඒක නිසා තමයි අපි ඔක්තෝබර් කුමන්ත්‍රණයේදී පෙවුණානේ 113 හදාගන්න මේ දේහයක මිල කොයිතරම් උඩට ගියාද කියලා. වෙන්දේසි කරන්න පටන් ඒ වෙන්දේසිය පවත්නා තාමත් පවතිනවා වෙන්දේසිය.
එනමු ඒක අපි වෙනස් කරගත යුතුයි. ඒක නිසා මැතිවරණ ක්‍රමය වෙනස් කරලා මේ මනාප ක්‍රමය වෙනුවට මිශ්‍ර, ඒ කියන්නේ පුරවැසියන්ගේ තමන්ගේ ජීවිතන අවකාශයට වග කියන මන්ත්‍රීවරයෙක් සහ පොදුවේ දිස්ත්‍රික්කයක් වෙනුයි මනාප, ඒ කියන්නේ පක්ෂයකට ලැබෙන සමානුපාතික පක්ෂයට ලැබෙන කැමැත්ත අනුවත් පුද්ගලිකට යාමේ තියෙන ඉඩකඩ ලැබීම අවශ්‍යයි. එතකොට තමයි සුළු පක්ෂවලට සාධාරණත්වයක් ඉෂ්ට වෙන්නේ. ඒක නිසා ඒ ක්‍රමයේ වෙනස වෙනතුරු ඒක ඉතුරු වෙලා තියෙනවා අපිට. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී දිනාගත්තා නේද? ඕනම කෙනෙකුට කතා කරන්න පුළුවන් ආණ්ඩු විවේචනයකට, ජනාධිපතිවරයා විවේචන කරන්න පුළුවන්, අගමැතිවරයාගේ ඉස්සරහට ගිහිල්ලා අහන්න පුළුවන් ප්‍රශ්න. එළියට එනකොට ඒ තමන්ගෙන ආපු කැමරාවයි ජීවිතයයි එහෙමම රැකගෙන ආයසරයක් එන්නත් පුළුවන්. සුදු වෑන් එහෙම ආවෙ නැහැ. දිව කැපුවේ නැහැ. රැවුල කැවුවේ නැහැ. කකුල් කැඩුවේ නැහැ මේ ආණ්ඩුවේ. ඉතින් ඒ කියන මාධ්‍යවේදීන් ඝාතන ලැයිස්තුව සහ අතුරුදහන් කිරීමේ ලැයිස්තුව සහ තර්ජනය කිරීමේ ලැයිස්තුව, මාධ්‍ය ආයතන ගිනි තැබීම්, ඒවා අපි මේ රජය විසින් කරන මං හිතන්නේ ඒ අපේ පුරවැසි දායකත්වය නිසාම වෙච්ච දේවල්. ඒක සමහර විට සාමාන්‍ය පුරවැසියෙකුට තාම නොදැනී තියෙන්න පුළුවන්. හැබැයි ඔබ කියන චෝදනා ලයිස්තුව දැන් අවුරුදු පහක් හෝ හයක් 2015 කිව්ව ටිකනේ. හැබැයි මුකුත් උනේ නැහැ. කවුරුත් වැරදි කාර්යවත් නැහැ, අහුනෙත් නැහැ, නඩුත් නැහැ. ඔක්කොම හොඳින් ඉන්නවා යහතින්. නෑ මේ දැන් එතන ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී අධික මිලක් තියෙන ක්‍රියාවලියක්. අපිට බලහත්කාරකම ප්‍රජාතන්ත්‍රවාදය තුළ බෑ. දැන් අපි හිතමු එක්තරා ඒ ලේකම්වරයාටනේ රට බේර ගත්තයි කියන ඔය කියන මේ මහා රජතුමාගේ ආරක්ෂක ලේකම්වරයා හිටපු ගෝඨාභය රාජපක්ෂ මහතා තමාගේ හමුදාපතිවරයාව, ඒ ජනාධිපතිවරයාගේ මේ රටේ හමුදාපතිවරයාව ඇදගෙන ගියේ යුද අධිකරණ දැම්මේ, චෝදනා එල්ල කළා, අවුරුදු තුනකට හිරේ දැම්මේ ඒ රණවීරයෙකුට නේද? එතකොට ඒක හැමෝම කතා කරා මේක අධිකරණයක් නැතුව ගියේ කියන එක. ඊට පස්සේ තමයි අධිකරණ ක්‍රමයට ඒක ඇතුළත් කරේ. නැවත තමයි අධිකරණයට එනවා. ඊට පස්සේ තමයි අපිත් හැමදාම යනවා, අපි කඳුළු ගෑස් කනවා, ওই දේවල් සිද්ධ වුණා. ඉතින් ඒ පාලනය විසින් ඒක තමයි කළේ. නමුත් ඒක කරන්න බෑ ප්‍රජාතන්ත්‍රවාදය තුළ. එතකොට ඒ යුගයේ ප්‍රජාතන්ත්‍රවාදය තිබුණේ නැහැ. විධායක සමස්ත බලයම තිබුණේ ජනාධිපතිවරයෙකුට. ඊට පස්සේ ජනාධිපතිවරයාගේ බලය එයාගේ ඥාතියාට ආරෝපණය කරගෙන හිටියේ. මං හිතන් ජනාධිපතිතුමා ජීවත් වුණේ කොහොමද කියලා අපි හොයලා බලන්න ඕනේ. ඒ ගැන ගවේෂණයක් කරන්න ඕනේ. කොහොමද එතුමාගේ දිනපොත ඒ අවුරුදු පහේ නැත්නම් 10 පැවතුනේ කොහොමද? ඉතින් නමුත් අපිට පෙවුණා ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය. ඒ විදිහට නඩු අහන්න බෑ. අපි හිතමු ශිරාණි බණ්ඩාරනායක තමන්ට අවශ්‍ය පරිදි තීන්දුවක් නොදුන්නයි කියලා එතුමියට කරපු හානිය නේද? මේ කියන්නේ ජනාධිපතිවරයෙක් නැති මොහොතක අගමැතිවරයාට හෝ කතානායකවරයාට හෝ ඊළඟට ජනාධිපති ධූරයේ වැඩ බලන්න පුළුවන් කෙනා තමයි මේ නේද? අග්‍රවිනිශ්චකාර ඊළඟට කාන්තාවක්, අග්‍රවිනිශ්චකාර වරිය ඇයව පාර්ලිමේන්තුව හමුදාවක් අධිකරණයක් කරලා එක ඉතාම කෙටි කාලයක් තුළ දිවා රාත්‍රී නොබලා නේද වෙසක් උත්සවයක් වගේ මේ උත්සවය අවසන් කළා. කරලා මේ මිනිස්සයව එළියට දැම්මා. ඊළඟට මේ පසුකාලීනව ඇවිල්ලා ඕන ජඩ වැඩක් කරන්නම් කියපු මාව ආයේ අධිකරණයට පත් කරන්න කියලා එහෙමත් කියපු අය ඉන්නවනේ. මෛත්‍රීපාල සිරිසෙන ජනාධිපතිතුමා ආවට පස්සේ නේද? ඉතින් එතුමා ඒක කළේ නැහැ. එහෙම වන්දනාවේ ඇවිල්ලා ඕන දෙයක් කරලා දෙන්නම් කියපු අය. ඔය පීරිස් කියන නමක් තිබිච්ච කෙනෙක් හිටියන්නේ මොහාන් කියලා. ඉතින් ඒගොල්ලන් ඒක කළේ නැහැ. ඉතින් ඒක තමයි කරන්න බැරුණේ. මේක තමයි මෛත්‍රීපාල සිරිසෙන ජනාධිපතිවරයාගේ මුල් කාලවකම අනුව ඔහුට එහෙම ලේසියෙන් සෙල්ලම් කරන්න තිබුණේ නැහැ. ඔහු ගරු කරන්න වුණා යහපත ආණ්ඩුකරණයට. එතකොට ඒ ක්‍රියාවලියන් සිද්ධ වුණා. අරක එහෙම නෙමෙයි හිටපු ජනාධිපතිතුමාට හිටුණොත් අද මේ කඩේ යන ගමන් වුණා. හා ඊවා එමුද අපි මේ උසාවියට ඇවිල්ලා මම ඔයාව ඉහළ තැනට දාන්නම්. ඉතින් ආදම් සහ ඒවා ඕන එකක් මවීමේ හැකියාව ඒ දෙවියන්ට තිබුණ බලය ඒ ජනාධිපතිතුමාට තිබුණා. ඉතින් අපි දැනගෙන හිටියේ බයිබලයේ පමණයි ආදම් සහ ඒවා පිළිබඳ කතාව. මේ අධිකරණයටත් ඊව කෑල්ලක් ආවනේ.
ඒවාම තමයි ඒවා කියන්නේ. ඉතින් එහෙම දේවල් වුණ සමාජයක්. ඉතින් එතකොට ප්‍රජාතන්ත්‍රවාදය තිබුණේ නැහැ. අධිකාරිවාදයක් තිබුණේ. ඒකාධිපතිවාදයක් තිබුණේ. ඊළඟට නිලධාරිවාදයක් තිබුණා. නිලධාරිවාදයේ යහපත් නිලධාරිවාදයකුත් නෙමෙයි. අඩු ගානේ මේ ERFR රකින්න එකක් නෙමෙයි. ලොබකෙන් දැන් දැන් ඒක රැකේ MR සහ මේ GR විතර ERFR එකේ නෑ ඒකේ. BR රැක්කා. දැන් වර්තමානයේ ඔබ කියන්නේ ඕකෙන් ඔබ නොකිය කියන්නේ මේ අධිකරණය සම්පූර්ණ ස්වාධීනයි කියලා. ස්වාධීනත්වය ලැබුණානේ කොමිෂන් සභාව. නමුත් අධිකරණය තමයි දැන් තමාව ක්‍රමය හදා ගන්න ඕන. එතකොට විමර්ශන ක්‍රියාවලියේ ප්‍රශ්න තියෙනවා. ඊට පස්සේ මහජනතාව වෙනුවෙන් වග කියන AGD මේ කියන්නේ මොකක්ද ඒකට කියන්නේ නීතිපති දෙපාර්තමේන්තුව දේශපාලනිකව කඩේ යෑම වළක්වන්න තියෙනවා තව දුරටත් නේද. ඉතින් හොඳට කොණ්ඩේ පීරපු කෙනෙක් නීතිපති වුණත් කොණ්ඩේ අවුල් නීතිපති කෙනෙක් වුණත් නීතිය යන්නේ ජනතාවට ඕන විදිහට ඔක්ක නීතියට ඕන විදිහෙන් නෙමෙයිනේ. ඒක පැහැදිලිවම අපේ පෙත්සමේදීත් පැහැදිලි වුණා. ඔහු අර පාර්ලිමේන්තු කුමාන්තනේ නීතිපති හිටියේ නීතිය පැත්තේ නෙමෙයි. හැබැයි යාගේ නම නීතිපති. ඉතින් එහෙම නීතිපතිවරු සහ එහෙම ජනපතිවරු ජනතාවට වග නොකියන ජනපතිවරුත් නීතියට වග කියන වග නොකියන නීතිපතිවරුත් සිටීම තාම දේශපාලනිකව අපි ලබා ගත යුතු ජයග්‍රහණයක්. තප්පර හැබැයි දැන් ඔබ චෝදනා එල්ල කරන එක කාරණාවක් තමයි දැන් අර ශිරණි බණ්ඩාරනායක ඉවත් කිරීමේ කාරණා පාර්ලිමේන්තුව. හැබැයි ඒ වෙලේ මේ වර්තමාන අග්‍රාමාත්‍යවරයා විරුද්ධ වුණේ ඔහුගේ පාර්ලිමේන්තුවට බලයක් දිනවා කියලා ඒ වගේ දෙයක් කරන්න. ඔව් ඉතින් ඒකත් අපි ඉතිහාසයේ ප්‍රශ්න කළ යුතුයි. මොකද ඒ බලය පාර්ලිමේන්තුවට බලයක් තියෙන බව ඇත්ත. නමුත් ඒ කරපු ක්‍රියාවලිය සාධාරණව ඉෂ්ට කරාද? ඒගේ ප්‍රතිපලය මේ මොහු ඈය ඉවත් කිරීම සඳහා තීරණයක් අරගෙන ඒ සඳහා ක්‍රියාවලියක් සූදානම් කිරීමයි කළේ. නමුත් සාමාන්‍ය පාර්ලිමේන්තුව කාරක සභාවක් පත් කිරීම ආදිය කරන්නේ යම් කිසි දෙයක් විමර්ශනය කරන්න. ඒ විමර්ශනය අවසානයේදී තමයි අවසාන ප්‍රතිඵල නිගමනයකට එන්න. නිගමනයකට ඇවිල්ලා ඊට සාක්ෂි හදා ගැනීමට මේ අධිකරණ හෝ කමිටු මේ වගේ දේවල් හදන්න බෑ. නමුත් ඒක වැරදිරාව භාවිත කළේ ඒ පාර්ලිමේන්තු අවකාශයට තියෙන බලය වැරදිට පාවිච්චි කරේ රනිල් වික්‍රමසිංහ නෙමෙයි ඒ අය කණ්ඩායම. ඔබ ඇත්තටම මේ 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 ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව මේ පෙත්සම ගොනු කිරීමේ යටි අරමුණක් වෙනවා කියන එක එළිය කතා බහ වෙන කාරණාවක්. ඒ තමයි සජිත් ප්‍රේමදාසට උදව් කිරීම කියලා. සජිත් ප්‍රේමදාසට උදව් කරනවා දිහා ඒගොල්ලන් හැරිලවත් බැලුවේ නෑ අපි දිහා. දැන් මම හිතන්නේ මේක හින්දා මගේ හිතන්නේ අපේ තරහකාරයෙක් හැටි හිතනවත් දන්නේ නැහැ. මේ නිකන් අපිට නිකන් ගෝඨාභයත් එක්ක සටන් කරලා දිනන්න පුළුවන් වෙච්ච එකේ මේගොල්ලන් මේ අපිට මේ ප්‍රශ්නයක් ඇති කරා කියලා එහෙම හිතන්නත් පුළුවන්. ඒක පාක්ෂික චින්තනයක්. මම හිතවත් තමයි මිනිස්සුත් එක්ක. ඉතින් මේ ඔහෙනම් මට තියෙනවා ලොකු සම්බන්ධකමක් මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක. අපි එක ඉස්කෝලේනේ. තර්ස්ටන් එකේ යා මට වැඩිය ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙක්. මට කලින් තමයි ඉගෙන ගත්. ඉතින් එහෙනම් මගේ තර්ස්ටන් බැඳීම තියෙන්නේ පැර රෝයල් බැඳීම වගේ. සමහර ඔය රෝයල් කට්ටිය එහෙම බැඳෙන්නේ. මේ සමහර වෙලාවට ඔය සෙන්තෝමස් කට්ටිය පාලනයට එනකොට බැඳෙන්නේ. ඉතින් මටත් පුළුවන්නේ මට වඩාත්ම බැඳීම තියෙන්නේ එතන මහින්ද රාජපක්ෂේ. ඊළඟට අපි 2005 උදව් කරු මිනිහා. නේ තාමත් ඉතින් හොඳ මනුස්සයනේ. දෙපාරක් මට සුභපතලක් තියෙන උපන්දිනේට. ඉතින් අඩු ගන්න රනිල් වික්‍රමසිංහ මට ජීවිතේන සුභපතල නැහැ උපන්දිනේට. සජිත් ප්‍රේමදාස මහත්තයා අඩු ගන්න මගේ ওই නැති වෙච්ච සභාපතිකම විජේදාස රාජපක්ෂ ඇවිල්ලා ඉවත් කරපො. ඒකවත් දුන්නේ නැහැ නේ. ඉතින් මේකම සැලකීමක් නැහැ. දේශපාලන කිසිම සැලකීමක් මගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒගොල්ලන්ගේ. මට අදාළ නැහැ. මෙතන තියෙන්නේ පුරවැසියෙක් හැටියට කලාකරුවෙක් හැටියට සමාජ ක්‍රියාකාරයෙක් හැටියට අපිට බැලිය යුතු ප්‍රශ්නයක් තියෙනවා. ඒක රටේ යහපත් අනාගතයේදී වැදගත්. ඉතින් ඒ නිසා ඉතින් මට තියෙන්නේ මහජනතාවකින් ලැබෙන මුදල් තමයි මගේ පඩිය. මගේ මම යන්නේ කාර් එකේ, ඒක යන්නේ ඉතින් ඒ පෙට්‍රල් ගහන්නේ ඉතින් සල්ලි වලින් තමයි. ඉතින් මම සම්බන්ධ NGOs තිබුණා තමයි නේද? විභව විලාසිත කලා ඇකඩමිය. එතකොට රුපියල් 1000කට ළමයින්ට ඉගැන්වුවේ. සමහර ළමයි සල්ලිත් නැතුව මගේ ඉගෙනගෙන මගේ ජීවිතය නැති වෙනවට කමෙන්ට්ස් දානා ඉන්නවා. මට මේ සර් ඉගෙනගත්තා. ඔව් ඉගෙනගත්තා කියනවා එක්කෙනෙක්. මේ ඔබට ස්වභාවික මරණයක් අහිමි
වීම සම්බන්ධයෙන් කනගාටු විසර් කියලා. එහෙම කියලා ඇතින්නවා. ඉති ඒබැයි ඒර එන්ජෝ එක හින්ද තම ඒ මිනිසුන් නොමිල උගන්නන්න පුළමනේ. මොකද කවුරුහරි ආධාර දෙන්න නැත්තම් කලාවට කාගෙන් හරි ඉතින් කුලගන සමිතියත් එන්ජෝ එකක් නේ. මරණදාන සමිතියත් එන්ජෝ එකක්. රාජ්‍ය මුදල් නොලැබෙනකොට පෞද්ගලික ව්‍යවසායකයන්ගෙන් හරි වෙනත් එබඳු හිත රසමාජයට හිතවත් උදව් කරන්න කැමති වෙනත් රාජ්‍යකෙන් සංවිධානයක් හරි රාජ්‍යයක් හරි උදව් කරන්න පුළුවන්. ඉතින් මේ රාජ්‍යත් එන්ජෝ එකක් නේ. තනි ක්‍රම නයන්නේ අපෙන්නේ. ඉතින් ඒක සම්පූර්ණ එන්ජෝ කියනකොට මේ රාජ්‍යත් එන්ජෝ එකක් නේද? ආර්ථිකෙන් ගත්තාම Tamanට කියලා මුදල් නැහැ. මුදල් අච්චු ගහපු ගාම රටේ ආර්ථිකයට විනාශයක් යනවා. ඒකින් ද අපි හැම වෙලේම ඩොලරය මත අනික්ය මත යැපෙනවා නම් ඒක ඒකින් ද එහෙම එන්ජෝ නැහැ. ඉතින් අනික එක එන්ජෝ ඇති වෙන ඉතිහාසයකුත් තියෙනවානේ. 1970 ගණන් වල 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එක්ක ඇතිවෙච්ච මේ පීඩනයන් මේ සමාජ අයුතු ක්‍රියාකාරකම් ආරම්භ වීමත් එක්ක පුරවැසියාගේ මේ සිවිල් අයිතිවාසිකම් ආරක්ෂා කරන්න තමයි ඒ කාලේ මේ NGO කියන දේ හම්බුනේ. නැත්තම් ඉස්සෙල්ලා තිබුණේ මරණාධාර සමිති සහ කුලගණ සමිති. එහෙම නැත්තම් මේ පාසල් ආදි ශිෂ්‍ය සමිති. ඉතින් මේ සමාජ ක්‍රියාකාරිකයන් කරන්නේ ඒ ඒ අයට විවිධ අරමුණු තියෙනවා වගේම අපිට තියෙන්නේ මේ සිවිල් සමාජය සතු අයිතිවාසිකම් යුතුකම් සම්බන්ධයෙන් මැදිහත්වී කටයුතු කරන්නේ. මම ඔබ කීප කතාවකින්ම තව කතාවක් නිකම් මේකක් මතුනේ. දැන් ඔබට කිව්ව ඔබේ ඔබගෙන් නොමිලෙම ඉගෙනගත්තු නැත්නම් අඩු මුදල් ඉගෙනගත්තු ශිෂ්‍යෙක්ම ඔබගේ ස්වභාවිකව මරණය කියන ඔය මේකන කනගාටුව පළ කරලා තියෙනවා. දැන් මේ වගේ ප්‍රතිචාර ලැබෙනවද ගොඩක් නේ? ඔව්. ඒ කියන්නේ දිගින් දිගටම මේ නඩුවෙන් පස්සේද ඔය ප්‍රශ්න? නඩුවත් එක්කම තමයි. ආ මේගොල්ලන් මම හිතන IGP ද දාපු පැමිණිල්ල ප්‍රසිද්ධ වුණේ නෑ මාධ්‍යවලින් තරම්. ඒකින් ද ඉතින් ඒ කාලේ ඉඳලම මේ ගානට කරන් තිබිච්ච වැඩක් අපරාධි මාස දෙකක් මේ ගානට සතුටෙන් ඉන්න තිබුණා මට තර්ජනය කරමින්. ඒක නැති වුණා නෑ මේ දින අවසාන දිනවල තමයි. හැබැයි ඉතින් ඒ ක්‍රියාවලියන් එක්ක සමාජය හෙළිදරව් වුණා. මම බාරගන්නේ නැත්තම් මට බැනපු දේවල් ඉතින් ඒ බැනපු අයම බාරගන්න එකයි තියෙන්නේ. ඉතින් ඒක ඉතින් බුදුහාමුදුරුවෝ කියපු දෙයක් හින්දා අපිට ඉතින් මොන වගේ ප්‍රතිචාර දෙන්නේ? ඒක පළවෙනි ප්‍රතිචාරය තමයි එකක් ඔය මදුමාදව අරවින්ද වගේ කලාකරුවෙක් කියන කෙනෙක් මං ඉතින් හයන්න මග හැරිලා යගේ. ඉතින් එයා කිව්වා මේ වියන්ගොඩ වගේ තව නමක් තියෙනවා ප්‍රගීත එක්නලිගොඩ ඔබ දෙපොළටම සුබපැතුම් කියලා. අපි දෙන්නටත් සිද්ධ වෙන්නේ අතුරුදහන් වීමේ ක්‍රියාවලියක් කියන එක එයා දන්න කලාත්මක භාෂාවෙන් කිව්වා. හැබැයි ඒ කලාත්මක භාෂාව තර්ජනයක් තමයි. ඊට පස්සේ කිව්වා මේ ඒ විතරක් නෙමෙයි මේ නඩුවේ ඉන්න නීතිඥයෙකුත් මුලදිම කොමෙන්ට් එකක් දානවා. ඒක සාමාන්‍ය සදාචාර විරෝධී අලි සබ්‍රි. ඒවත් දානවා. මේ දැන් ඊට පස්සේ කියනවා තේනු චන්ද්‍රගුප්තයි මේ ගාමිණී තව ටිකක් මොනව හරි කරන්න මේ නිකන් ඉන්නපා කියලා. එහෙම සදාචාරයක් නැති මිනිස්සු නීතිඥ වෘත්තියට පොරොන්දු දීලා තියෙනවා. අපි පුරවැසියන්ගේ ගරුත්වයට හානිවන කිසි දෙයක් කරන්නේ නැහැ කියලා. නමුත් ඔවුන් කරන දේ පේනවනේ ඔවුන්ගේ කොහෙටද ඔවුන් යන්නේ කියලා මේ සමාජය අදගෙන. ඔවුන් නීති උපදෙස් දෙන්නේ කාටද කියලා එතකොට පැහැදිලි. උපදෙස් දෙන්නාගේ සහ උපදෙස් ලබන්නාගේ තත්ත්වය පිළිබඳ පැහැදිලි හැඟීමක් ඇති කරගන්න පුළුවන්. ඊට පස්සේ තිබුණා දෙන්න ඕන දඬුවම් ගැන මේ කියන්නේ බලය ගත්තාම මොනවද කරන්නේ? නිකම්ම මරණයක් නෙමෙයි අතපය කපලා දාලා. ඉතින් මං හිතන්නේ ඒ වගේ ඒවා තිබුණේ අර මේ ඉස්සර මධ්‍යකාලීන යුගයේ නවකතාවල එහෙම තිබුණා අපි කියවපු තැන්වල නේ. රාජාණ්ඩු ක්‍රමවලද රජවරුන් මේ දනුවන් දීපු දේවල් ගැන. දැන් හැබැයි ඒවා ලේසියෙන් හුදෙක්ම මිත්‍යා කතා නෙමෙයි, සමාජයට ප්‍රබන්ධත් නෙමෙයි. බැලුවා මෙහෙම මිනිස්සු එහෙම නොතිත් ආශාවකින් පෙළෙනවා ලේ දකින්න, ප්‍රචණ්ඩත්වය දකින්න. මේ රටේ යුද්ධය අවසාන වුණාට පස්සේ අර අවුරුදු 30ක් ප්‍රචණ්ඩත්වය පරිභෝජනය කළ පුද්ගලයන්ට පොඩි හිදසක් තියෙනවා. මෙහෙමනේ අවසාන රජුරෝ පාවදින්න මිනිස්සු පස්සේ රජුරෝ ගැන දුක් වෙනවා. හැබැයි ඉතින් පාවදුන්න මිනිහා තමයි ජාතික වීරයා කළේ ඇලිපොල්ලව. එයාව කර තියාගෙන ගිහිල්ලා රජුරෝ පාව දීලා ඉතින් ආයුබෝවන් ලක්මවුනිගරුව කියලා ඒ මනුස්සයාට අතත්වනලා. ඒ මනුස්සයා කොළඹ ගෙනල් හිරත් කරන්නේ අපි ඒක තියෙන්නේ ඔය හිරගෙද එතන ගිහිල්ලා බලලා. ඊට පස්සේ ඒ රජතුමා නැතිවීම ගැන හිතලා යුද්ධයෙන් පස්සේ තව රජ කෙනෙක් පත් කරගත්තා. ඒකේ අපේ තියෙනවා මේ හිදසක්.
ඒ හිදස් තමයි මේ සපුරාට. දැන් මේ අපි ප්‍රචණ්ඩ පරිභෝජන සමාජය තුළ කිසිම දෙයක් සමහර කණ්ඩායම් ඉන්න ප්‍රචණ්ඩත්වය නැතුව බෑ. ඒ හරියට උඹල් කඩ නැත්තම් අර පොල් සම්බෝලය අගයක් නෑ වගේ. එමතන් කරෝල ගෑල්ලක් තියෙන්න ඕනේ මලබතට. ඒ වගේ නිකන් තියෙනවා සංස්කෘතිමය නේද? අමු මාළු කන්නේ නෑනේ අපි ජපානේ, කන්නේ කුණු මාළු. ඒව හරි රසයක් හැටියට කැමති සංස්කෘතියක් තියෙනවා. ඉතින් මම හිතන්නේ එහෙම සංස්කෘතික මේ වශයෙන් පරිභෝජන අවශ්‍යතාවයක් දන්නේ නෑ. මානසික තෘප්තියක් ලබනවා ඇති ඒගොල්ලන්. නමුත් ඒ මානසික තෘප්තිය ලබන අයගෙන් පරිස්සම් වීමත් ඉතින් තියෙනවා අවශ්‍ය. මොකද තව එකක් මම දැක්ක එක තමයි විදේශ රටකට යන්න අවශ්‍ය වීසා එක ලබා ගන්න තමයි මේ වගේ දේවල් කරන්න ගිහිල්ලේ. එහෙම වීසා තියෙනවා මට ඕන රටකට යන්න. කලාකරුවෙක් හැටියට මට ඇමරිකාවටත් යන්න පුළුවන්. ඒක වීසා දීලා තියෙන්නේ මේ ගෝඨාභයගේ ප්‍රශ්නයක් හින්දා නෙමෙයි, ඊට කලින් මම සම්මන්ත්‍රණයකට යනකොට ඔය අවුරුදු පහකට වීසා දුන්නේ මට. ඒකින්ද මට කිසි ප්‍රශ්නයක් නැහැ මේ වීසා. අනික එක මේ රටවලට යන්න උවමනාවක්වත් නැහැ. ඒ කලාත්මක දෙයක් කරන්න තමයි මට යන්න තියෙන්නේ, නැත්තම් සම්මන්ත්‍රණයකට නැත්තම් ඉතින් මේ මට මේ රටේ ඉන්න පුළුවන්. ඒ තමයි ඒ පුරවැසියන් ඇවිල්ලා මාව මෙහෙදී හම්බෙන්න පුළුවන් වෙන රටවල අයට. ඉතින් එහෙම නිසා මේ එහෙම මේ විජාතික වන්දනාවක් සංචාරක මේනියාවක් එහෙම එකක් නැහැ. ගිහිල්ලා එහෙ සොප්පල ඇවිදින්න නේද, මේ එහෙම එකක් නැහැ. දැන් ඔබ සාමාන්‍යයෙන් දැන් අපි දකින්නේ අපි සාමාන්‍ය තැන්වල ගැවසෙන මිනිස්සු ඇසුරු කරන කෙනෙක්. ඔව්. සාමාන්‍ය ජනතාවගේ ප්‍රතිචාරත් ඔබට ලැබෙනවා ඇති. මම දන්නේ තමයි විදිහට හැසිරෙනවද, එහෙම යන්න අවස්ථාව තියෙනවද? ඒක දැන් වෙනස් වෙලා තියෙනවා. හිතවතුන් ඉන්නවා සාමාන්‍යයෙන්. ඔවුන්ගේ මුහුණේ මැස් වලින් මට කියන්න පුළුවන්. මොකද එකක් තමයි මම මිනිස් රූපය පිළිබඳව ගවේෂණය කළ එය චිත්‍රණය කරන්නට උගත්. ඒ නිසා මිනිස්සුගේ හැඟීම් ගැන එහෙන් ඉරියව් වලින් කියන්න පුළුවන් කෙනෙක්. ඒ නිසා මට දැන් පේනවා අර රණවීරු කතාවෙන් පස්සේ මේ සොල්දාදු මාධ්‍ය බලන හැටිත් වෙනස් වෙලා කියලා. ඊට කලින් ඒකවන්නේ එක ප්‍රශ්නයක් තිබුණේ. මම තවත් වස්තු විෂයක් පමණයි කියලා. මොකද්ද මේ ඇත්තට මේකත් අහන්න මේ මෙමෙ අහන්නේ මොකක්? ඇයි මේ රණවීරු ගාය කියලා රණවීරුවන් අපහාසයට පත් කරන වගේ ප්‍රකාශයක් කරයි කියන එකක් තියෙන්නේ? මේ අදහසක් එහෙම එකක් තමයි ඉන්නේ. මේ මම ඉතින් දැන් කම්මුල් ගායකවට කම්මුලට අපහාසයක් කරන්නේ නැහැ නේ. බඩේ ගායට බඩට අපහාසයක් කරන්නේ මොකක් හරි එතන අවුලක් හින්දා නේ. දැන් මෙතන රණවීරු ගාය වෙන්නේ රණවීරුවන්ව භාවිතා කරමින් දේශපාලනිකව වාසි ලබා ගැනීම සඳහා ඔවුන්ගෙනුවෙන් ඊනියා කිඹුල් කඳුළු සලන දේශපාලකයන් ගැන තමයි ඒගොල්ලන්ට තමයි රණවීරු ගාය වැළඳිලා තියෙන්නේ. ඉතින් මේක මාධ්‍යක සදාචාරය උල්ලංඝනය කරමින් වැරදියට මගේ කතාවේ මැද කෑල්ල නොමැතිව ඒක රණවිරු ගායයි මේ පත්තු කරගන්න ඕන ජනාධිපතිවරයා කවුදයි කියන එක අලුත් වාක්‍යයක් හැටියට සම්බන්ධ කරලා දීලා තමයි අර තමන්ගේ ජනාධිපතිවරයාව පත් කරගන්න බැරි වෙයි කියලා හිතන කට්ටිය මේක නෑ විශ්ලලා තියෙනවා. ඒක රණවිරුවන්ට නෙමෙයි මේක කියුවේනේ. රණවිරුවන්ට එල්ල කරපු කාරණාවක් නෙමෙයි. නෑ නෑ රණවිරුවන්ට මගේ කවදාකවත් විරෝධයක් නොතිබුණු බව යුද විරෝධ කාලයක්වත් මගේ තිබුණ යුද විරෝධ කාලෙත් මේ මිනිස්සු මට කතා කරේ මේ යුද්ධය වවාගෙන කැම මොන ඕන තරම් සාක්ෂි හොයලා දෙන්න යුද්ධය වවාගෙන කාපු හැටි මම පාගොඩ පාර ජීවත් වෙනකොට යුද්ධයේ ඉහළම අවස්ථාවල ඉහළම නිලධාරියෙක්ගේ ගිහි අල්ලපු ගෙදර හිස්සිනපටි හදිමුනේ ගෙදර මහා රෑ යුද්ධේ යනවා. හැබැයි මහා රෑ අර සොල්දාදුවන්ව වැලි අද්දවනවා, ගල් අද්දවනවා. මේ ඉහළ නිලධාරි සමහර නිලධාරින් එහෙම දූෂිතයෝ හිටියා. ඉතින් මේ බිස්නස් එක තමයි අපි නවත්තන්න කිව්වේ. නැතුව සාධාරණ යුද්ධයක් කිරීමක් කියන එකක් තියෙනවා ලෝකෙ පිළිගත් යුද්ධයක්. ඒ නීති වලට පිටතින් ගියොත් තමයි අපි ආපහු චෝදනා කරන්නේ ඕගොල්ලන් අනීතික විදියට වැඩ කරා කියන එක. ඉතින් පොලිසියට උනත් අවසරයක් තියෙනවා කෙනෙක් අතඩංගුවට ගන්න. හැබැයි ගහන්න, හිංසනයපත් කරන්න ඒක අයිතියක් නැහැ ඒගොල්ලන්ට නේද? ඉතින් ඒ කියන නීතිමය රාමු මත වැඩ කිරීම සහ රටේ අනාගතයේදී දේශපාලන වශයෙන් විසඳ යුතු ප්‍රශ්න යුද්ධයෙන් විසඳන යනවා නම් ඒක ප්‍රශ්නයක්. ඉතින් ඒක නිකරුණේ අපේ ජාතික ධනය වියදම් කරලා දැනුත් හැම වියදම් කරනවානේ. යුද්ධයක් නැති රටක මේ මම හිතන ඇමරිකාවට වඩා දෙගුණයක් තියෙන යුද හමුදා මූලස්ථානයක් අපි හදාගෙන ඉන්නවා. නෑ ඒතකොට අපි ආසන්න මොන හරි යුද බිස්නස් එකක් පටන් ගන්නවේ මේ යන හැටි රට. හොඳයි. ඊගව කාරණා තමයි ඔබ කලාකරුවෙක් වූ විදිහට හඳුනනවා නම් කලාකරුවන් ස්වාධීන විය යුතුයි කියන අදහසක් එක පැත්තක තියෙනවා. කලාකරුවන් මේ වගේ දේවල්ට මැදිහත් විය යුතුද? කලාකරුවන්ට
සමාජයේ මිනිසුන්ගේ මේ කටයුතුවලට මැදිහත්වීම සිද්ධ කළ යුතුද? මොකද ඒක කොටසක් එහෙම ඉන්නව, ඒක කොටසක් එහෙම නැහැ. සමහර කොටසක් පක්ෂගත වෙලා තිබෙනවා. ඔබ ඔබ කරන මේ ක්‍රියාවෙනුත් අවසාන වශයෙන් එක්තරා කණ්ඩායමකට වාසියකුත් අත් වෙනවා. මෙන්න පුළුවන් දැන් අපි දැන් සමකාලීන කලාකරුවෙක් හැටියට මම කලාකරුවා කියන වචනේ එච්චර කැමති නැහැ. ලංකාවේ ඉන්න කලාකරුවෝ කියන අය කරන වැඩ හින්දා මම හිතමු ප්‍රකාශනයේ සඳහා චිත්‍ර මූර්ති සහ වෙනත් දේවල් කරන කෙනෙක් හැටියට. එහෙම ගත්තොත් කලා නිෂ්පාදකයෙක් හැටියට කලාකරුවෙකුට වඩා. ඒ කලා නිෂ්පාදනයේදී අනිවාර්යයෙන්ම පදනම් වෙන කරුණුව ගණනාවක් තියෙනවා සමකාලීන කලාවේදී. සමකාලීන කලාවට කලින් තිබුණු කලාවෙන් නම් කැමරාවත් ඉතා ගණන්. එතකොට ඡායාරූප ශිල්පියෙක් අරගෙන තමයි මේ පින්තූරයක් හරි ගන්න ඕනේ. හැබැයි මේ පින්තූර ගැනීමේ හැකියාවට ආවට පස්සේ ප්‍රජාතන්ත්‍රීකරණය වුණා. මේ සමහර ක්‍රියාකාරකම් චිත්‍ර ශිල්පියෙක් විසින් කරපු ක්‍රියාකාරකම් පෝට්‍රේට් එකකට නේද පුද්ගල රූපයක් ඉතින් කැමරාවකින් ගන්න පුළුවන්. දැන් කැමරා ශිල්පියෙකුත් නැතුව ගන්න පුළුවන් තමන්ගේ ටෙලිෆෝන් එකේ. ඒතකොට මේ කැමරා ශිල්පියාගේ ජොබ් එක නැති වුණා, අඩු වුණා, නැත්නම් අවම වුණා. හැබැයි අපේ වගකීම වෙනස් වුණා. එතකොට කලාකරුවා නිත්‍ය වශයෙන්ම එක තැනක එක විදිහට වැඩ කරන කෙනෙක් නෙමෙයි. ඔහු මේ පරිණාමයත් සමග සමාජ පරිණාමය, දේශපාලනික පරිණාමය අනුව ඒ අවශ්‍යතාවයන් වලට වැඩ කරන කෙනෙක්. එතකොට පැරණි ක්‍රමය තුළ නම් රජය, පන්සල, ආගමික මතවාදයන් ඒ තියෙන කණ්ඩායම් තමව පෝෂණය කරපු කණ්ඩායම් වල ඌමනාවට වැඩ කළා. ඒකින් තමයි ඩවින්චි අවසන් දවිනිශ්චය චිත්‍රය කරන්නේ පල්ලියේ ඇනවුමකින්. හැබැයි ඔහුට ශක්තිය තිබුණා හුදෙක්ම පල්ලියට අවශ්‍ය ඒ රූප ටික ගලපලා දෙනවට වඩා මානුෂීය ප්‍රශ්නයක් අහන්න ඔබලා අතර සිටින කෙනෙකුම පාවා දෙනු ලබන්නේ කියන ප්‍රශ්නය, ඒ මානුෂික ප්‍රශ්නය තමයි ඔහුට වැදගත් වුනේ. ඔහු දෙවියන් විශ්වාස නොකළ චිත්‍ර ශිල්පී. අර දෙවියන් අදහන මයිකල් ඇන්ජලෝ දෙවියන්ගේ උපරිම විශේෂ නිර්මාණය තමයි ශරීරය. එහි තියෙන උපරිම අංග ලක්ෂණ සහිත මනා රුව ඇඳීම කියන එක අභිලාෂය කරගෙන දිව්‍යමය දේවමය උපහාරයන් කළා. ඉතින් ඒ අභිලාෂයන් තිබුණා. ඊට පස්සේ අපි මේ කාලේ වෙනකොට අපි ශිල්පීය වශයෙන් ගොඩක් දේවල් ඉගෙන ගත යුතුයි. ඒ කියන්නේ තමාගේ උපකරණ විතරක් නෙමෙයි, තමාගේ ශරීරය කොහොමද කලාව නිෂ්පාදනය කිරීම සඳහා භාවිත කරන්නේ, ඒක තියෙන අංග උපාග. ඊට අමතරව මනසක් තියෙනවා. ඒ මනස කුලියට දෙන්නේ නැහැ දැන් අපි. ඒ කුලියට දුන් කාලේ ඉවරයි. ඒක ඉවර වෙනව 19 මිනිස්සේ වශයෙන්. ඒ එතන ඉඳලා අපි ස්වාධීන වැඩ කරන්නේ. එක්කෝ අපිට ජීවත් වෙන්න බැරි නම් අපි විකිනෙන්න පුළුවන් චිත්‍රයක් හඳින්න පුළුවන්. ඒක වළං තනන්නෙක් වගේම තමයි. එහෙම නැත්නම් අපිට පුළුවන් ගොඩක්ම ඒ විකිනීමෙන් අසන්ද කිරීමෙන් මිනිසුන්ව පාවිච්චි කරන්න. ලස්සන චිත්‍ර ඇඳලා අපි තව බිත්තියක ඇණයක් තියන ගලවන්න බැරි. මොකද ඇණේ ගැලෙකොත් බිත්තිය කැඩෙනවා නම් හොඳම වැඩේ තමයි එතන චිත්‍රයක් එල්ලන එක. එතකොට ඇණෙත් බේරෙනවා, බිත්තියත් බේරෙනවා. එතකොට තමන්ගේ රතුපාට සැටියට ගැලපෙන රතුපාට චිත්‍රයක් එල්ලන්න පුළුවන්. වර්ණ විරෝධ විරෝධතාවය ප්‍රබලව භාවිත කරන පුද්ගලයෙක් නම් රතුපාට සැටියට කොළපාට චිත්‍රයක් එල්ලන්න පුළුවන්. ඉතින් එතකොට එහෙම නැත්නම් සැරසිලි කරන්න පුළුවන්. එහෙමත් කාර්යභාරයක් තියෙනවා. ඉතින් ඒකට ඕන තරම් චිත්‍ර බාස්සෝ නැහැලා ඉන්නවා. ඉතින් ඒක කමක් නැහැ. ඒගොල්ලන්ගේ ජීවිකාව. ඒක හරියට මේ කියන්නේ ඇල්බර්ට් අයින්ස්ටයින්ලා එක්කෙනා හැබැයිකින් ආයුධ හදන කට්ටිය වෙනම ඉන්නවනේ දැන්. ඒකට ඉතින් ඇල්බර්ට් අයින්ස්ටයින් ඕනේ නැහැ. ඉතින් අර මුල් සිතුවිල්ල හදන ගණයට තමයි අපි අයිති වෙන්නේ. ඒ නිසා තමයි අපි සමාජය දෙස බලමින් මිනිස් ජීවිතවල ප්‍රශ්න නේද ඒවා ගැන සාකච්ඡා කරන්න අපේ කලාත්මක භාවිතාව උපයෝග කරන්න උත්සාහ කරනවා. එතකොට අපි අදහන ප්‍රතිපත්ති දෙනවා සමාජ වශයෙන්. එතකොට අපි යහපාලනය වැදගත්, ආණ්ඩුකරණය යහපත් වීම වැදගත්, හිංසනයට අපි විරුද්ධ නම් එතකොට මා තෝරා ගන්නා මාවත ඒක. ඉතින් ඒ දෘෂ්ටියෙන් ඒ ආස්ථානයෙන් තමයි මගේ සියලු කලාකෘති හැදෙන්නේ. දැන් මට අවුරුදු දැන් 20 ගානක් තිස්සේ බැරල් වාදයේ ඉඳලා නව්‍ය බැරල් වාදය, පශ්චාත් බැරල් වාදය 2015 ආණ්ඩුව ආවම මම ග්ලිච් කියලා එකක් හදාගත්තා.
රූපය තියෙනවා නැති වෙනවා. ඉතින් එහෙම සමාජයක අපි ඉන්න අපි සමහර ඒවා නිකාර කරන්ට් එක නැති වුණාම රූපේ නැති වෙන්නේ. ඒක තමයි මගේ කලාවේ අගේ බවට පත් වෙන්නේ. ඉතින් ඒකත් මගේ ප්‍රකාශනය. මේ තියෙන වර්තමාන තත්ත්වයේ විවේචනය කිරීම. ඉතින් ඒක මගේ තියෙන අයිතියක්. මේ චිත්‍ර බැලීම හෝ ප්‍රතික්ෂේප කිරීම බලන්නාගේ අයිතියක්. ඉතින් ඒ ගනුදෙනුව ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අවශ්‍යයි. ඉතින් ඒක විකුණන්නත් පුළුවන් විකුණන්න නැතුව ඉන්නත් පුළුවන්. ඒක ඔබේ අයිතිය. ඒක මගේ අයිතිය. එහෙම නැත්නම් රටේ අයිතිය තමයි. ඒක රැක ගන්නවද නැද්ද කියන එක. ඉතින් ඒක අපි ඔක්කොගෙම මේ කණ්ඩායම් ගණනාවක් සහභාගී වෙලා තමයි මේ කලාව නඩත්තු කරන්නේ. හොඳයි. අවසාන ප්‍රශ්නේ. මේකට පිළිතුරක් ලබා ගැනීම අවශ්‍යයි. මේක ඇවිල්ලා ඔබව නම් කරලා තිබෙනවා සමහර කොටසක්. මේක ගොඩ සමාජ මාධ්‍ය ඔස්සේ සිද්ධ වෙන දෙයක්. දේශද්‍රෝහී කියන මේකට ඔබ ලබා දෙන පිළිතුරම මම හිතන්නේ ඒ දේශද්‍රෝහී ලේබලය අලවන අයට වඩා දේශප්‍රේමය තියෙන නිසා තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. ඒ දේශප්‍රේමීත්වය ගැන අන්ධ භක්තියක් නෙමෙයි. මේ දේශය යහපත් කරණය කරගන්න මේ දේශයේ විනාශයන් වළක්ව ගන්න විශේෂයෙන්ම භාෂණයේ නිදහස හැසිරීමේ නිදහස ඊළඟට රැස්වීමේ නිදහස තමන්ගේ කලාකෘතියක් කිරීමේ නිදහස ඒක ඉතාම වැදගත්. ඒ නිසා ඒක රැක ගැනීමට සටන් කිරීම තමයි දේශප්‍රේමය. හොඳයි. එහෙනම් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි බලමු ඉදිරියේදී ඔබලාගේ ක්‍රියාකාරකම් කුමන ආකාර වේවිද කියලා. මම ඉතින් තවමත් සාධාරණ සමය පුරවැසි වලින් කටයුතු කරගෙන යනවා නේද? ඔව් අපි දැන් අලුත්තර 52 මේ ව්‍යස්ථා විරෝධී ක්‍රියාවලිය නිසා ඒ හරහා ගොනු වෙච්ච කණ්ඩායමක සමකැඳවුම් කරවි කැටිට ඉන්නවා. සිවිල් සමාජ සහ වෘත්තීය සමිති එකමුතුවේ. ඒ අමතරව ඊට පුරවැසි බලය සමාජ සාධාරණය සඳහා වූ ඒ ව්‍යාපාරය ඒ සියල්ලම අපි ඒ හැම තැනම ඉන්නවා. හොඳයි. එමන ඉතින් සාකච්ඡාව අවසන් කරන්න සූදානම් වෙන්නේ මේ සාකච්ඡාව හරහා කියුණු යම් කාරණාවක්කට ඔබට පිළිතුරු දීමේ අයිතියත් අපි සාතික කරනවා. ඉතින් ඔබට යම් කිසි දෙයක් කියන්න තියෙනවා නැත්නම් මේ සාකච්ඡාවට සහභාගී වීම අවශ්‍යයි කියලා හිතනවා නම් අපේ ඊමේල් එකට ඊමේල් පණිවිඩයක් එවන්න srilankatogether9@gmail.com. ඊට අමතරව ඉතින් කමෙන්ට් එකක් විදිහට සටහන් කරලා තියන්නත් පුළුවන්. නැවතත් හමු වෙන බලාපොරොත්තු ඇතුව සමුගෙන යනවා.